බෝට්ටුවෙන් ආවතින් කවදාවත් ඔස්ට්‍රේලියාවේ තියෙන බෙනිෆිට්ස් ගන්න බෑ. ඔස්ට්‍රේලියාව කියන්නේ ඉතාම සුන්දර රටක්. ඔස්ට්‍රේලියාව සෑහෙන්න පිටරටවලින් ඒ නීත්‍යානුකූලව එන්න ඕන තරම් ක්‍රම තියෙන ඔස්ට්‍රේලියාවට. ඉතින් රෙජිස්ටර්ඩ් ලෝයර් මයිග්‍රේෂන් ලෝයර් කෙනෙකුට කතා කරලා ඒ සේවය ගන්න කියලා. ඒ සේවය ගත්තොතින් තමන්ට පුළුවන් නීත්‍යානුකූලව ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ තියෙන බෙනිෆිට්ස් ඔක්කොම ටික ගන්න. ඇතරම ඔස්ට්‍රේලියාවට ස්ටඩන් කෙනෙක් හැටියට ශිෂ්‍යෙක් හරි ශිෂ්‍යාවක් හැටියට එනවනම් සාමාන්‍යයෙන් රෙජිස්ටර්ඩ් ඇඩ්වයිස් කරන අය සල්ලි ගන්නේ නැහැ. මොකද ඒ අයට ඉස්කෝලවලින් තමන්ට ඒ සල්ලි ප්‍රමාණය ලබා දෙනවා. ඉතින් ඒ කිසිම උපදේශක සේවාවකට ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් එනවා නම් සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. වෘත්තිය පාවිච්චි කරලා ඔස්ට්‍රේලියාවට එන්න බලන් ඉන්නවා නම් ඒ අයගෙන් තමයි රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් සල්ලි අය කරන්නේ. ඉතින් අපි කියන්නේ තමන් ස්ටුඩන්ට් කෙනෙක් නම් කවුරු හරි සල්ලි ගන්නවා කියලා කියනවා නම් ඒ අය ඇත්තටම රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න බෑ. ඔස්ට්‍රේලියාවට යන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන් ස්ටඩි කරන්නේ නේක ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ස්ටඩි කරන්නේ නේක. නැත්නම් තමන්ට වෘත්තීමය තත්ත්වයක් තියෙනවා නම් තමන්ට කෙලින්ම පර්මනන්ට් PR එක අරගෙන පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් හැටියට එන්න පුළුවන්. ස්ටඩිස් හරියට කරලා තමන් ඒකෙන් රැකියාවක් කරොතින් ගොඩක් අයට ඒ ඔස්ට්‍රේලියාවේ නීතිමය ක්‍රමයට නවතින්න පුළුවන්. එහෙම නැවතුණාට පස්සේ තමන්ගේ ෆැමිලි එක තමන්ගේ දූ දරුවන් ගෙන්න ගන්න පුළුවන්. ඉහළ ඩිමාන්ඩ් එකක් තියෙන්නේ නර්ස්ලටයි චෙෆ්ලට සිවිල් ඉංජිනේරිං ඉංජිනේරිං කරපු ගොඩක් අයට තියෙනවා. IT ෆීල්ඩ් එකේ අයටත් ගොඩක් රැකියා තියෙනවා. ඊට පස්සේ ක්වොන්ටිටි සර්වේයර්ස්ලටට ආකිටෙක්ස්ලට වගේ අයට තමයි වැඩිපුරම ඩිමාන්ඩ් එක තියෙන්නේ. ඩොලර් 50,000ක වගේ වාර්ෂික වැටුපකින් තමයි සාමාන්‍ය රැකියාවක් පටන් ගන්න. ඒ රැකියාව ඉඳන් ඩොලර් මිලියනයකට වැඩිය මිලියන 15කට වැඩිය ඒ වගේ තත්ත්වයකට යන්න කිසිම බාධාවක් නැහැ. ඉංග්‍රීසි භාෂාව ඉතාම අවශ්‍යයි. ඉතින් IELTS PT වගේ එක්සෑම් කරන්න ඕන. වෘත්තියේ තියෙන පළපුරුදු අවුරුදු කීයක් තමන් ඒ රැකියාවේ දක්ෂතාවයක් තියෙනවා නම් ඒ රැකියාවේ යෙදිලා තියෙනවා නම් රැකියාවක් ලබා ගන්න තමන්ගේ ශේෂ්ත්‍රයේ රැකියාවක් ලබා ගන්න ඉතාම පහසුයි. ඔස්ට්‍රේලියාවට සරණාගතයෙක් හැටියට කවුරු හරි ආවොතින් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ක්‍රිස්මස් අයිලන්ඩ් එකට ගිහිල්ලා දාන එක ටිකක් ප්‍රසන් එකක් වගේ. ඉතින් ඒ වගේ තැනකට ශ්‍රී ලාංකිකයෙක් කවදාවත් පත්විය යුතු නැහැ. එතෙන්ට ගියාට පස්සේ ලෝයර් කෙනෙක් හොය කරන්න ඕන. ඊට පස්සේ ෆයිට් කරලා තමයි ඒ සරණාගත භාවය ට්‍රයි කරන්න ඕන. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.